අපි බලමු ඔගොල්ලෝ කවදින ඕනෙම හෑන්ඩ්‍රී එකක් හෙඩ්සෙට් එකක් සාමාන්‍ය ස්පීක එකක් කොහොමද ඩොලර් දෙකකටත් අඩුවෙන් වයර්ලස් බ්ලූටූත් ඩිවයිස් එකක් කරගන්නේ කොහොමද කියලා. හරි, දැන් ඔයගොල්ලොන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ ජාතිය රිසීව එකක් ගන්න එක තමයි. ඉතින් මන්නම් මේක ගෙන්න ගත්තේ eBay එකෙන්. ඔයගොල්ලොන්ට ඩොලර් දෙකටත් ගොඩක් අඩුවෙන් මේක විලදී ගන්න පුළුවන්. ඉතින් මේ පැකේජ් එක මොනවද තියෙන කියලා බැලුවොත් මුලින්ම මේ වගේ පේප එකක් තියෙනවා. මේ බ්ලූටූත් ඩිවයිස් එක ගැන සම්පූර්ණ විස්තරයක් මේ පේප එකේ තියෙනවා. ඉතින් මේ කියවලා ඔයගොල්ලොන්ට මේක ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. හරි, ඊට පස්සේ මේ පැකේජ් එකේ තියෙන බ්ලූටූත් රිසීවර් එකයි AUX කේබල් එකයි. ඉතින් මේ මේ කේබල් එකත් චුට්ටක් දිග කේබල් එකක් තියෙන. ඉතින් ඒකෙන් ඔයගොල්ලොන්ගේ නෝමල් ස්පීකර් එක බ්ලූටූත් කරගන්න ඒ කේබල් එක ඔයගොල්ලොන්ට පාවිච්චි කරගන්න පුළුවන්. ඔයගොල්ලොන්ට පේන ඇති මේ රිසීවර් එක පැත්ත USB තියෙන්නේ. ඒ කියන්නේ මේකෙන් USB පවර් විතරයි ගන්න. USB පවර් දුන්නාට පස්සේ ඕනම බ්ලූටූත් ඩිවයිස් එක මේකට කනෙක්ට් කරන්න පුළුවන්. කනෙක්ට් කරාට පස්සේ මේකේ 3.5 mm ජැක් එකකින් හොඳ ඔඩියෝ අවුට්පුට් එකක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් මේකෙන්. කිසිම ප්‍රශ්නයක් නැතුව. හරි, අපි බලමු මේ නුට් එක හදාගන්න අපිට තව මොනවද ඕනේ කරන්න කියලා. මතක තියාගන්න තව කාරණයක් තමයි මේක හදනකොට අපි මේක හදන්නේ වයර්ලස්. ඒ කියන්නේ මේක කොහරි පෝටබල් විදියට පාවිච්චි කරන්න හෑන්ඩ් ෆ්‍රී එකක් වගේ එකට එකක් එක්ක. ඉතින් ඒකට අපිට අනිවාර්යෙන් එක නිසා පවර් එකක් දෙන්න ඕනේ. ඉතින් ඒ වගේ පෝටබල් පවර් එකක් දෙන්න හොඳම එක තමයි බැටරියක් පාවිච්චි කරන එක. ඉතින් මේකට බැටරියක් විදියට මම පාවිච්චි කරන්නේ මේ 18650 කියන බැටරිය. ඉතින් ඔයගොල්ලෝ ඉලෙක්ට්‍රොනික ඔය රොබෝ ඩිසයින් වගේ ඒවා කරන කෙනෙක් නම් ඔයගොල්ලන්ට හොඳටම හුරු පුරුදු ඇති මේ බැටරිය. ඉතින් මේ ಜಾති බැටරියක් ගත්තම ගන්න එකේ වාසිය තමයි මේ බැටරිය ටිකක් අනිත් බැටරිය වලට ටිකක් වැඩි ඇම්පියරේජ් එකක් තියෙනවා. ඒ වගේ මේ බැටරිය ගොඩක් අඩු මුදලට ගන්න පුළුවන්. මොකද මේක ස්ටෑන්ඩඩ් සයිස් එකක් නිසා ගොඩක් අය මේ බැටරිය හදනවා. ඒක නිසා අනික මේ බැටරිය චාර්ජ් කරගන්නත් ගොඩක් ලේසි. ඔයගොල්ලන්ගේ පරණ ෆෝන් එකකින් වගේ පරණ ෆෝන් චාර්ජ් එකක් වගේ පාවිච්චි කරොත් 3.7 වෝල්ට් එන ඔයගොල්ලන්ට මේ ගොඩක් ලේසියෙන් චාර්ජ් කරගන්න පුළුවන්. ඉතින් මේකට චාර්ජරුත් ඔයගොල්ලන්ට eBay එකේ වගේ තියෙන ඔයගොල්ලන්ට ගත්තට පාඩු වෙන එකක් නෑ. මොකද මේ වගේ චාර්ජරකින් තව මේ වගේ බැටරි ගොඩක් වැඩවලට පාවිච්චි කරන නිසා බැටරිත් ඔයාලට මේ චාර්ජරකින් චාර්ජ් කරගන්න පුළුවන් වෙයි. ඉතින් මේ බැටරිය ඔයගොල්ලන්ට මේ ජාතිය බැටරියක් ගොඩක් ලේසියෙන් පරණ ලැප්ටොප් එක බැටරියක් ගලව ගත්තට පස්සේ ඒක ඇතුලේ තියෙන්නේ මේ ජාතිය බැටරි තමයි. ඉතින් එකකින් ඔයාලට මේ ජාතිය බැටරියක් ගොඩක් ලේසියෙන් ගන්න පුළුවන්. හරි, අපි ඩිවයිස් එක හදන්න පටන් ගමු. ඉතින් අපි මුලින්ම කරන්න තියෙන්නේ බ්ලූටූත් රිසීවර් එක අරගෙන ඒක කවරේ අර ඕපන් කරගන්න එක. ඉතින් මේ විදිය මම ප්ලාස්ටික් කුල්ලයක් තමයි පාවිච්චි කරන්නේ. ඕගොල්ලන්ට හැමති විදියකට ඒක විවෘත කරගන්න පුළුවන්. ඉතින් එහෙම විවෘත කරගත්තට පස්සේ මේ ඕගොල්ලන්ට පේන ඇති මේක ඇතුලේ සර්කිට් බෝඩ් එකේ තියෙන මේ බ්ලූටූත් රිසීවර් එකේ. හරි, මේ විදියට තමයි බ්ලූටූත් රිසීවර් එක තියෙන්නේ. සර්කිට් එක තියෙන්නේ. ඉතින් මේකේ මෙහෙම මේ රිසීවර් එක අරගෙන USB පැත්ත උඩ පැත්තට හිටන විදියට අල්ලගත්තට පස්සේ ඕගොල්ලන්ට පේනවා ඇති මේකේ USB පෝට් එක ගාවට පෝට් එකකින් බෝඩ් එකට ආපු පින්ස් හතරක් පාස් කරලා තියෙනවා. USB පෝට් එකේ ඉඳගෙන ඒ පින්ස් හතරෙන් මැද දෙක තමයි data ට්‍රාන්ස්ලේට් වෙන පින් දෙක දෙපැත්තේ 5 volt. මේ විදියට Bluetooth receiver එකේ AUX output එක උඩ පැත්තට හිටන විදියට අල්ලගත්තට පස්සේ මේකේ පල්ලෙහා USB පෝට් එකේ දකුණු අත පැත්තේ පින් එක ධනත් ඒ වගේම වම් අත පැත්තේ පින් එක ඍණත් විදියට ඔයගොල්ලන්ට වෝල්ටේජ් දෙන්න පුළුවන්. ඉතින් මේ වෝල්ටේජ් එක දෙද්දී හරියට සර්කිලිමත් වෙන්න ඕන. ධන ඍණ මාරනවා. ඉතින් මේ සර්කිට් එක පිච්චෙන්න පවා ඉඩ තියෙනවා. ඒකින්ද ඒ කියන්නේ ගොඩක් සර්කිලිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ බෝඩ් එකට පවර් දෙන ඉන්පුට්ස් දෙක මේ විදියට වයර් ස්කේල් දෙක කරගෙන පාස් ගන්න එක. ඉතින් අර මතක තියාගන්න ඕන කලින් කිව්වා වගේ මේ ධන ඍණ මාරු කරගන්න එපා කිසිම විදියට. ඒ මොනොත් ඔයගොල්ලන්ගේ බෝඩ් එක පිච්චිලා යන්න පුළුවන්. ඒකත් මතක තියාගෙන මේ වැඩේ කරගන්න.
හරි අපි දැන්තිෙන් මේක වැඩ කරනවා දිග බලන්න. ඉතින් මම මේකට කරන්නේ අර කලින් බැටරිය අරගෙන මේ විදියට සප්ලයි දීලා බලනවා මේක ඔන් වෙනවද කියලා. ඔලොන්ට පේන ඇති එක සප්ලයි දුන්න පස්සේ ඔන් වෙනවා. ඊට පස්සේ මට කරලා බලන්න තියෙන්නේ ෆෝන් එකක් අරගෙන මේක මොන විදියට ෆෝන් එකත් එක්ක කනෙක් වෙයිද කියලා, කනෙක් වෙනවද කියන එක බලා ගන්න. කනෙක් වෙනවා නම් අපේ වැඩේ හරි. හරි කනෙක් වෙනවා. ඒ කියන්නේ කලින් මේක කනෙක් කළා තිබුණ නිසා මේක එකපාරම කනෙක් වුණා. ඉතින් ඒ කියන්නේ මේක වැඩ කරනවා. ඊට පස්සේ මම මේකට කරලා තියෙන්නේ කලින් කියපු බැටරියකට කලින් කියපු බැටරි අග්‍ර දෙකට මේකේ පව ඉන්පුට් වයස් දෙක පාස්සල එක වය එකක් මැදින් කපලා තියෙන්නේ. ඒක ඒ වය එකට ඕගොල්ලන්ට ඕන නම් ස්විච් එකක් සෙට් කරගත හැකි. මේක ඔන් ඔෆ් කරගන්න. ඉතින් මම ස්විච් එකක් මට තිබුණේ නැහැ. ඒ නිසා මම ස්විච් එකක් හයි කරේ නැහැ. ඒ ඔන් කරගන්න ඕන වෙලාව නිකන් වයස් දෙක අමුණන විදිහට තමයි මම හදාගත්තේ. ඉතින් ඕගොල්ලන්ට ස්විච් එකක් හයි කරගත්තා නම් මේක ලේසියෙන්ම ඔන් ඔෆ් කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ මම කරලා තියෙන්නේ මේ පේන විදියට ටේප් පාවිච්චි කරලා මේකට Bluetooth receiver එක මම මේ බැටරියට පොතාගෙන තියෙන මේ විදියට ඔයගොල්ලන්ට කැමති විදියකට මේකට power in එකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ switch එකක් නම් දාලා නැහැ. ඔයගොල්ලන්ට switch එකකුත් පාවිච්චි කරන්න පුළුවන් මේ wire cable දෙකට කෙලින්ම සම්බන්ධ කරලා. ඉතින් අපේ වැඩේ ගොඩක් හොඳට සාර්ථකයි. ඉතින් මේ විදියට තමයි මේක හදන්නේ. ඉතින් ඔයගොල්ලොත් හදලා බලන්න. හැමදාම කිනෝ වගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment එකක් දාන්න. ඉතින් මේ වගේ videos බලන්න අපිව subscribe කරලා දිගටම අපිත් එක්ක set වෙලා ඉන්න. ඉතින් මේ වීඩියෝ එක යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපිත් එක්ක සෙට් වෙලා ඉන්න. අපි SL builds.